සුබෝදසනක් මේ පැත්තට එන්න. මේ දවස්වල කතා බහට ලක් වෙන කතා කාරණා ගොඩයි. අපි මේ දවස්වල වැඩියෙන්ම කතා වෙන කාරණාවෙන් ආරම්භය ගන්න සූදානම් ඒ කොරෝනා. කොරෝනා වෛරසය මේ වන විට වැඩියෙන් කතා බහට ලක් වෙනවා. මේ වෛරසය වැළඳී ඇති බවට සැක පිට කීප දිනක් පළමුව IDH රෝහලට ඇතුළත් කළා. ඉනතුරුව කියවෙන්න ගත්තා මූලික වශයෙන් ඇතුළත් කරපු කීප දෙනෙක්ට ඒ රෝගය වැළඳී නොමැති බව. ඒ එක්කම තමයි වාර්තා වෙන්න ගත්තේ එක්තරා චීන කාන්තාවක් මේ රෝගය වැළඳී ඇති බවට තහවුරු වීම. ඉන් අනතුරුව මේ ගැන සෑහෙන කතාවක් ඇති වෙලා තිබෙනවා. මා විශේෂයෙන්ම උදෑසන පත්තරවලට යන්නට කලින් ඔබට මතක් කරන්නේ අනියත බියක් ඇති කර නොගෙන හැබැයි ඉතා අවධානයෙන් වැඩ කරමු. අවධානයෙන් කටයුතු කරමු. වැළකී සිටින්නට පියවර ගමු. සුව කරගන්නවාට වඩා වැළකී සිටීම වැදගත්. එහෙමනේ කියමනක් තේන ඉංග්‍රීසි කියමනක සිංහල පරිවර්තනයක් මම ඔබට ගෙනාවා. ඒ නිසා වැළකී සිටින්නට පියවර ගනිමු. අවධානයෙන් ඒ අවධානම් පිළිබඳව බලාගනිමු. හැබැයි අනියත බියක් ඇති කර නොගනිමු. ඒක මම ඔයගලන්ට උදෑසනම කියලා පටන් ගන්න සූදානම් වෙනවා. චීන කතකගෙන් පටන් ගන්නටයි වාර්තා වෙන්නේ. වාර්තා කරන්නේ පත්තර. ලංකාදීප ප්‍රධාන ශිෂ්‍යපාඨයේ මේ චීන කත ආගිය තැන් පරීක්ෂාවට සංචාරක හෝටල් පහක ඉඳලා සේවකයන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැනත් විමසිල්ලේ. නව කොරෝනා වෛරසය ආසාදිත චීන ජාතික කාන්තාව මෙරට සංචාරය කළ ස්ථාන සහ ඇය ලැගුම්ගෙන සිටි සංචාරක හෝටල් දැඩි පරීක්ෂාවට ලක් කිරීමට සෞඛ්‍යංශයේ පියවර ගත්තා. මෙවන විට අංගොඩ උණරෝහලේ ප්‍රතිකාර ලබන මෙම කාන්තාව දින 6ක කාලයක් මෙරට විවිධ ප්‍රදේශවල සංචාරය කර ප්‍රධාන පෙළේ හෝටල් පහක නවාතැන්ගෙන ඇති බව මෙවන විට අනාවරණය කරගෙන ඇතැයි සංචාරකා ගුවන් සේවා අමාත්‍යාංශයේ සඳහන් කිරීමක් කළ. ඒකයි වැඩි. ඇය දින 5ක කාලයක් දිවයිනේ ප්‍රදේශ කීපයක සංචාරය කිරීමෙන් අනතුරුව තමයි ඇයට කොරෝනා වෛරසය සෑදී ඇති බවට සැකපිට රෝහල් ගත කෙරෙන්නේ. ඉන් අනතුරුව තමයි ඒක තහවුරු කරගන්නේ. ඒ හින්දා චීනයේ හුබේ ප්‍රාන්තයේ සිට ඉක්ු 19 වෙනිදා මෙරටට පැමිණ ඇති මෙම කාන්තාව ඇතුළු පිරිස එදින කටුනායක ගුවන්තොටුපළ ආසන්නයේ පිහිටි හෝටලයක නවාතැන්ගෙන ඇති අතර 20 වෙනිදා සීගිරිය ප්‍රදේශයේ සංචාරයක නිරත වී එහි හෝටලයක නවාතැන්ගෙන සිටිනවා. 21 වෙනිදා මහනුවර ප්‍රදේශයේ සංචාරක නිරතව ඉඳලා එහි හෝටලයක නවාතැන්ගෙන සිටිනවා. 22 වෙනිදා නුවරඑළිය හෝටලයක නවාතැන්ගෙන සිටි බව වාර්තා වෙනවා. ඊට පස්සේ 23 සහ 24 ගාල්ල ප්‍රදේශයේ සංචාරය කර එම දින දෙකේම අහුංගල්ලේ පීටි හෝටලයක නවාතැන්ගෙන සිටිනවා කියලත් මේකේ ඇදලා තියෙනවා. ඊට පස්සේ උණරෝගය වැළඳීම හේතුවෙන් බලපිටිය මූලික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබා ඉන් පිටව ගිහිල්ලා තියෙනවා. සිය සංචාරය අවසන් කරමින් එම චීන ජාති කාන්තාව ඇතුළු සංචාරක පිරිස නැවත චීනයේ බලා යාමට කටුනායක ගුවන්තොටුපළට පැමිණ සිටියේදී බලපිටිය මූලික රෝහලින් කළ දැනුම් දීමකට අනුව ගුවන්තොටුපළ බලධාරීන් විසින් ඇය IDH චුනරෝහලට ඇතුළත් කර ඇති අතර ඇය සමග සංචාරය දුණු අනෙක් පිරිස චීනයේ බලා ගොස් ඇති බව වාර්තා වී ඇතැයි අමාත්‍යාංශයේ සඳහන් කරා කියලා මේකේ දාලා තියෙනවා. එහෙම කතාවක් දැන් වාර්තා වෙන්න ගන්නේ කටුනායක ගුවන්තොටුපළට පැමිණ සිටියේදී කළ දැනුම් දීමක් කියලා. තව ටිකක් එහා මෙහා වුණා නම් ඇය ගිහින් තියෙනවා. ඒ වුණා නම් ලංකාවෙන් රෝගියෙක් වාර්තා වීම නොවෙන්නටත් තිබුණා වගේ එකකුත් දැනෙනවා. මේකත් එක්ක කතාබහ මතුවෙන ආකාරය මම මේ ඔයගලන්ට කිව්වේ. චීන කත ආගිය තැන් පරීක්ෂාවට කොමාරි අවසාන මොහොතේ ඇයට ඒ වැළඳී ඇති බව දැනුවත් වුණා. ඒ හින්දම ඇය ආගිය තැන් පිළිබඳව තොරතුරු හොයලා ඒ අයගේ ඒ වගේම සේවක මණ්ඩලයේ ඒ හෝටල්වල ඒ අයගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳවත් විමසිල්ලෙන් හිටියොත් හොඳයි. අනියත බියක් ඇති කරගන්න නැතුව හැබැයි විමසිලිමත්ව සිටීම ඉතාම වැදගත්ව තිබෙනවා. ඊළඟට අද දිවයින පත්තරෙත් ඇය පිළිබඳව කතාව මෙන්න මෙහෙම වාර්තා කරනවා. ආසාදිත චීන කත සීගිරියට දළදා මැදුරට සහ නුවරඑළියටත් ගේන්. මීගබු සීගිරිය මහනුවර අහුංගල්ල හෝටල්වල නතර වෙලා කියලා මේක ලියන්. ඒකම තවත් එකක් දානවා චීන වැසියන් 106 දෙනෙක් වෛරසයට බිලි වෙලා ආසාදිතයෝ 4527ක් රටවල් 17කින් රෝගීව හමු වෙති කියලා දාලා තියෙනවා. ඒ 17 අතරට එකක් බවට අපි පත් වුණා චීන කත යන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි මේදි හඳුනා ගැනීමත් එක්ක මේ පත්තර වාර්තාවට අනුව අර රෝහලකින් කරපු දැනුම් දීමත් එක්ක හරි දැන් එතකොට ඊයේ රාත්‍රිය වන විට තත්ත්වය තමයි මේ දාලා තියෙන්නේ චීන වැසියන්ගේ සංඛ්‍යාව ආසාදිතයන්ගේ සංඛ්‍යාව ගැන ඒකම අද ලංකාදීප පත්තරේ දානවා දැන් අර රෝගී චීන කත හිටපු අවුංගල් හෝටලයක් ගැන කියවෙනවානේ ඒ හෝටලයේ සේවිකාව උණ රෝහලට සේවිකාවක උණ වටුනේ සුගතපාල සහ අහංගම සුමතිපාලලිය
කොරෝනා වෛරසයේ ආසාදනය වූ චීන ජාතික කාන්තාව නතර වී සිටි අහුංගල්ල ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ සංචාරක හෝටලයක මුළුතැන්ගී සේවය කරන කාන්තාවක උනරෝගය ඇඟපත වේදනාව නිසා ඊයේ සවස අංගුඩ අයිඩියේ චුන රෝහල්ට ඇතුළත් කළ බව රෝහල් ප්‍රකාශකෙක් සඳහන් කරනවා. 37 වැනි කාන්තාවක් ඇය එහෙමයි මේකේ දාලා තියෙන්නේ. විශේෂත්වය වන්නේ දැන් මේකේ පොඩ්ඩක් අවධානය යොමු කළා මෙහෙම පියවරක් ගන්න වෙලා තියෙන්නේ රෝගී චීන කත සිටි අහුංගල් හෝටලයේ සේවිකාවක් බවට ඇයපත්ව තිබීමයි. අපි බලමු එසේ කොරෝනා නොවේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. මොකද දැන් ඇය හිටපු නිසා ඒ තැනක කෙනෙක් යම් අසනීප තත්ත්වයක් උනරෝගී තත්ත්වයක් කැස හෙම්බිරිසාවක් ඇති වුණත් ඒ ගැන අවධානයෙන් ඉඳලා මොකද්ද කියලා බලන්න වෙනවා. මොකද ඇය ආගිය තැන් නිසා නේ. එතකොට අද දිවයින පත්‍රයේ වාර්තා කරනවා චීන ජාතිකයෝ 10 දෙනෙක් IDA චරෝහලි ඒමන්ති බාරබේසා චමින්ද සිල්වලිය නව කොරෝනා වෛරසයේ වැළැඳී ඇති බවට සැකෙන්න තවත් චීන ජාතිකයන් 10 දෙනෙක් මේවන විට අංගුඩ IDHවත් ජාතික බෝවන රෝග විද්‍යායතනයට ඇතුළත් කර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කිරීමක් කරනවා. දැන් මොනවහරි රෝග ලක්ෂණ පහළ වුණාම් ගොඩක් වෙලාවට චීන ජාතිකෙක් නම් එකපාරට මේ ගැන බයක් ඇති වෙනවා, සැක සංකාවක් මතු වෙනවා. ඒකත් එක්ක තමයි චීන ජාතිකයෝ 10 දිනක් IDH රෝහලේ කියලා දාලා තියෙන්නේ වැඩේ කියන්නේ. එතකොට අනිත් අයටත් යම්කිසි ආකාරයක දෙයක් දැනෙන්න පටන් ගන්නවා. දැන් රෝහලේ රෝහල්ගත් වෙලා හිටපු අයට මේකෙම දානවා රෝහලේ සිටි රෝගීහු රැසක් ටිකට් කපාගෙන යති කියලා. එහෙම වර්තාවකුත් මේ සටහනේ දාලා තියෙනවා. අර චීන ජාතිකයන් ඇතුළත් වීමත් එක්ක ඒකම අද ලංකාදීප පත්‍රයේ දානවා නොරොච්චෝලේ සේවය කරන චීන ජාතිකයන් ගැනත් ඇහැගාගෙන පුත්තලමේ චන්දන ලියයි. නව කොරෝනා වෛරසය නිසා උද්ගත වී ඇති තත්ත්වය අනුව නොරොච්චෝලේ ලක්විජය තාපබලාගාරයේ සේවය කරන චීන ජාතිකයන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කර ඇතැයි පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය දිනුෂා ප්‍රනාන්දු සඳහන් කිරීමක් කළා. ඔය එක ඉතාම වටිනු. මොකද චීනේ අවුරුදු සමයේ දැන් ඒක දික් කරන්න යන්න ටික කාලෙකට දැන් ඒ අවුරුදු සමයට ගිහිල්ලා මෙහි ආපු කී දෙනෙක් ඉන්නවත් දන්නේ. අන්න ඒ නිසා චීන ජාතිකයන් ගැන අවධානය සිටීම ඉතාම වැදගත් වෙනවා. විශේෂයෙන් අවුරුදු නිවාඩුවට ඒගොල්ලෝ චීන ගිහිල්ලා ආපු අය ඉන්නවා නම් දන්නවනේ අපේ රටේ චීන ජාතිකයන් සෑහෙන පිරිසක් ඉන්නවා. චීනයත් එක්ක ඍජු සම්බන්ධතා තියෙන රටක් ශ්‍රී ලංකාව කියලා කියන්නේ. ඒ වගේම චීන අවන්හල් කියලා කිව්වම මේ කොයි තරම්ද නේද? චීනෙත් නැතුව ඇති ඒ තරම් අවන්හල්. ඒක මම වෙනම කතාවක් කිව්වේ හොඳේ. ඒ අතරේ මේක මේ වගේ සේවකයන් පරීක්ෂාවට අවධානයෙන් සිටීම ඉතාම වැදගත්. එතකොට දැන් IDH ඒ එරෝහල පිළිබඳවයි කතාවෙන්. හැබැයි දැන් යම් සැකකටියුත් තත්ත්වයක් නිකනුත් සැක කරනවා යම් රෝගී තත්ත්වයක් ආවම ඒතර ඔක්කොම එතනට ගේනවද? අන්න ඒ ප්‍රශ්නේ තියෙනවා. ඒකට උත්තරයක් බලධාරීන් හොයාගෙන තිබුණා. ඒක පත්තර දෙකක් අද වාර්තා කරලා තියෙනවා. මේ දිවයින පත්තරේ කොරෝනා පරීක්ෂාවට රෝහල් 11ක් කියලා උපාලි දසේරම් සහ ඒමන්ති මාරබේදාල් රෝග ව්‍යාප්තිය වැළැක්වීමට ජාතික ක්‍රියාකාරී කමිටුවක් නව කොරෝනා වෛරසයේ ශරීරගත වී ඇද්දැයි සැක්කරුන් ලබන උණරෝගීන් රෝහල් ගත කිරීම සඳහා අංගුණ උණරෝහල්ට අමතරව මුළු දිවයිනම ආවරණය කර පරිදි තවත් රෝහල් 11ක පහසුකම් සලසා ඇතැයි සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය සහ කාන්තා හා ළමා සුබ සාධන කටයුතු ඇමතිනි පවිත්‍රා වන්‍යාරච්චි කරපු සඳහන් කිරීම අද දිවයින පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨය දාලා තියෙනවා. සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් වරයා තේ පිළිබඳව තහවුරු කළා. ඒක අද පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨයට දාලා තියෙනවා. කොරෝනා අවදානමට මුහුණ දීමට උණ රෝහලට අමතරව තවත් රෝහල් 11ක් සූදානමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් වරයා සඳහන් කිරීමක් කරන්නේ. එතකොට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සඳහන් කරනවා කොරෝනා බවට සැක රෝගීන් 20 දෙනෙක් ජාතික උණ රෝහලට කිය. අනේකයි ජාතික උණරෝහලට දිගින් දිගටම සැක් කරන අය ඇතුළත් කරන්නට පෙර ආතුව දිවයිනේ පුරා ආවරණය වන විදියට මේ වගේ රෝහල් 11ක් සූදානම් කර තිබෙන වටිනවා. ඉන් අනතුරුව ආසාදිත බවට තහවුරු කර ගැනීමේදී හෝ ඉන් අනතුරුව ඒ පිළිබඳව නිශ්චිත කාරණා දැන ගැනීමෙන් අදාළ තැන්වලට එවන්න පියවර ගැනීමට හැකියාව තියෙනවා. ඒ අතරේ ශ්‍රී ලංකාවේ ජනතාව කොරෝනා වසංගතයෙන් ආරක්ෂා කිරීමට චීනයේ සෑම උත්සාහයක්ම දරනවා. ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ශ්‍රී ලංකාවේ අදාළ දෙපාර්තමේන්තු සහ රජයේ ආයතන සමග පූර්ණ සහයෝගයෙන් කටයුතු කර ඵලදායි පූර්වෝපායන් අනුගමනය කරමින් ශ්‍රී ලංකාවේ ජනතාව කොරෝනා වසංගතයෙන් ආරක්ෂා කිරීමට ගත හැකි සෑම උත්සාහයක්ම දරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සඳහන් කරනවා.
හොඳයි මේ වෙලාවේ අවබෝධයෙන් වැඩ කරන්න ඕනිකම තියෙනවා. මොකද දැන් පියවරක් ගත්තානේ ගුවන්තොට පොලේදී වීසා ලබා දීම අත්හිටු වීමට ඒක හොඳ පියවරක්. එතකොට ඒකත් එක්ක චීනයත් ශ්‍රී ලංකාව එක්ක ඍජුව සම්බන්ධතාවක් තියෙන ශ්‍රී ලංකාවට හිතවාදී රටක් චීනය කියලා කියන්නේ. ඒගොල්ලොත් මේ වගේ අවබෝධයෙන් වැඩ කටයුතු කිරීම ඉතාම වටිනවා. ශ්‍රී ලංකාවේ ජනතාව කොරෝනා වසංගතයෙන් ආරක්ෂා කිරීමට චීනය සෑම උත්සාහයක්ම දරනවා. එහෙම තමයි අද අද පත්තරේ කතාව වාර්තා කරලා තියෙන්නේ. ඊළඟට චීනයේ චීන ජාතිකයන්ට කියන්න ඕන එකක් මේ වෙලාවේ කියලා තියෙනවා. අපි කියනවට වඩා ඒගොල්ලොම කියන එක ඒක ඉතාම වටිනවා. අද මෞබිම් පත්තරේ එක දාලා තියෙන්නේ. ඔහොම බලන්න. ලංකාවට යන්න එපා. චීන ජාතිකයන්ට චීනය කියයි කියලා මේ වාර්තාව පළ කරලා තියෙනවා. චීනයේ හුබේ පළාත ඇතුළු වසංගත රෝගයට ගොදුරු ප්‍රදේශවල සිට ශ්‍රී ලංකාවට පැමිණීමට සැලසුම් කර ඇති සංචාරකයන්ට එම සැලසුම් කල්දමන ලෙස හෝ අවලංකරණ ලෙසට චීන තානාපති කාර්යාලයේ උපදෙස් ලබා දීමේ පුවත මේ දාලා තියෙනවා. ලංකාවට යන්න එපා. චීන ජාතිකයන්ට චීනය කියයි කියලා ජේටි දිසිල්වා වාර්තාව දාන. එතකොට චීනයේ ඉන්න අපේ අය දැන් කීප දෙනෙක්ම මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරමින් ඉන්නේ. කීප දෙනෙක් ආව තවත් පිරිසක් එමින් පවතිනවා. ආපු අයයි දැන් ළඟා වීමට නියමිත අය එක්ක 380ක් මගේ හිතේ. ඒ කතාව. එතකොට තවත් පිරිසක් ඒ ඉන්නවා. වුහාන් ප්‍රාන්තයේ විශේෂයෙන්ම කොටුණු ඒ ඉන්නවා. තාම එහෙන් එහාට මෙහාට යන්න බෑ. පිවිසුම් සහ පිටවීම් දුරට වසා තිබීම නිසා. චීනෙට කතා කරන්න අංක දෙකක්. මං ඊයෙත් මේ අංක ඔබට මතක් කරා 0.861 0.653 2.1 8.61 එහෙම නැත්නම් 0.866 0.653 2.1 8.62 ඔබට බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ අතරේ කොරෝනා වැළඳී ඇති අයගෙන මේ අංක වලට කියන්න කියලා තවත් අංක කීපයක් වාර්තා කරනවා. මං ඒකත් ඔයගලන්ට කියන්නම්. 0.71 0.71 0.7 0.11 0.73 කියලායි ඒ අංක දාලා තියෙන්නේ. ඔනේ අංක ඔබ සටහන් කර ගන්නට ඇති. චීනට අය ඉන්නවා නම් චීනට කතා කරන්න අංක දෙකක්. ඊළඟට අනිත් එක හැමෝටම වැදගත් වෙනවා. කොරෝනා වැළඳී ඇති අයගෙන නැත්නම් සැක පිට නැත්නම් වැළඳිලා කියලා හරියට දැනගන්න බෑ. සැක අය අද අනිත් අංක වලට දන්වන්න කියලා මේකේ දාලා තියෙනවා. ඒ අතරේ චීනට ගිය අපේ හමුදාවගෙන ශ්‍රවේන්ද්‍ර සෙවිල්ලෙන් කියලා චාම්බර අමරසූරිය වාර්තාවක් දාන. මේ දැන් ඔබ දකින්නේ ඒ වාර්තාවයි. අධ්‍යයන පාඨමාලා සඳහා ගොස් සිටින ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් පිරිසක් චීනයේ මේ වන විට රැඳී සිටින බවත් ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් දෛනික සුවබැලීමක් සිදු කරන බවත් වැඩ බලන ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශ්‍රවේන්ද්‍ර සිල්වා මෞබිමට කරපු සඳහන් කිරීමක් තමයි අපි ඔය බලන. හැමෝම ගැන හැම දෙයක් ගැනම කොයිතරම්නම් සල්කිලිමත් වෙන්න ඕනෙද? ඒ අතරේ වුහාන් නගරයෙන් පිටවීම තහනම් අපේ 30ක් ගේන්න බෑ. රාජ්‍ය අමාත්‍ය සුසිල් ලී කිව්වා නාලක සංජීව ලිව්. කොරෝනා වෛරස පැතිර යෑම ආරම්භ වූ චීනෙන් වුහාන් නගරයට ඇතුල් වීමට හෝ ඉන් පිටවීමට කිසිවෙකුට අවසර නොදෙන බැවින් ඒ සිටින ශ්‍රී ලාංකික සිසුන් 30 දෙනා මෙරටට ගෙන්වා ගැනීමට නොහැකි වී ඇතැයි ජාත්‍යන්තර සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජාන්ත කියනවා. කෙසේ වෙතත් ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය සහ ආහාර සහ අනෙකුත් අවශ්‍යතා සම්බන්ධයෙන් බීජින් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයත් එරට බලධාරීන් නිරන්තරයෙන් සොයා බලන බවද ඔහු සඳහන් කිරීමක් කරනවා කියලා තවදුරටත් දාලා තියෙනවා. තවදුරටත් මම හිතන්නේ මේ රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු පිරිස ඔවුන් ගෙන්වා ගැනීම සඳහා මේ වන විට කටයුතු කරමින් සිටිනවා. ඒ සඳහා ඉක්මන් ක්‍රියාමාර්ග ගමු කියලා අපි මතක් කරන්න මේක අවස්ථාව කරගන්නවා. ඒ අතරේ තවත් කතාවක් තියෙනවා. චීන ඉඳන් ආපු ළමයින් සති දෙකක් දියතලාවේ ජේටි ද සිල්වා ඇතුළු පිරිසක් ලියන්. දැනට රෝග ලක්ෂණයක් නැහැ කියලාත් වාර්තා කරන ආකාරය අපිට බලා ගන්න පුළුවන්කම තියෙනවා. චීන ඉඳන් ආපු ළමයින් සති දෙකක් දියතලාවේ දැන් දියතලාවට තමයි යවන්. එතකොට රටේ කොනක කෙරවලක එක පැත්තක තමයි කොළඹ තියෙන්නේ. කොළඹ එතකොට කටුනායක ගුවන්තොටුපළට පැමිණෙන්නේ මේ අය යවනවා දියතලාවට. එතකොට එහෙම දියතලාවට එවන්නේ ඇයි? ඒ ප්‍රශ්නාර්ථය පොඩ්ඩක් මතුවුණා. ඒ ගැන බදුල්ල දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සභාපති වෛද්‍ය පාලිත රාජපක්ෂ අදහස් පළ කළා. චීනෙන් එන මගීන් සෙසුන් දියතලාවට ගෙන යන්නේ ඇයිදයි සිතා ගන්න බෑ. දියතලාවේ රත්න ලියන් චීනයේ සිට ශ්‍රී ලංකාවට එන මගීන් සහ චීනයේ අධ්‍යාපනය ලැබෙන සිසුන් කොළඹට හෝ මත්තලට පැමිණීමෙන් පසු කිලෝමීටර් 100 ගණනක් දුරින් රට මැදපීටි දියතලාවට රැගෙනීම කුමන පදනමක් යටතේ සිදු කරන්නේද යන්න තමන්ට සිතා ගැනීමට බැරි බවත් තාක්ෂණ කරුණු මත මිස වෙනත් කරුණු සලකා මෙවැනි තීන්දුව නොගැනිය යුතු බවත්
බදුල්ල දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය පාලිත රාජපක්ෂ ඊයේ සවස බදුල්ල පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කරනවා. කොරෝනා වෛරසයේ ආසාදිත පුද්ගලයෙකු දියතලාවට රැගෙනීමෙන් පසු රෝගී තත්ත්වයකට පත් වූහොත් එම රෝග පරීක්ෂා කිරීම සඳහා පහසුකම් මෙම ප්‍රදේශයේ ඇති විශාලතම රෝහලවන බදුල්ල පළාත් මාරෝහලටවත් නොමැති බවත් එවැනි තත්ත්වයක් මත එම රෝගියා පරීක්ෂණ කටයුතු වෙනුවෙන් නැවතත් කොළඹට රැගෙන යාමේදී ගැටළු රාශියකට මුහුණ දීමට සිදුවන බවත් වෛද්‍ය පාලිත රාජපක්ෂ සඳහන් කිරීමක් කරනු සෞඛ්‍ය බලධාරිනි ඔබ අහගෙන ඉන්නවා නම් ඒ කාරණාව ගැන විශේෂ අවධානය යොමු කරන්න. කොළඹට එන්නේ එමු නැත්නම් අපි හිතමු කොමත්තලට ආවා කියලා. මත්තලට එනවත් දන්නේ නැහැ. කොහොම හරි මත්තලට ඔ කොළඹට ආවට පස්සේ දියතලාව රට මැද තියෙන එතනට රැගෙන යාම. එතකොට එහෙදී ඒ පරීක්ෂා කර ගැනීමේ සහ ඒ පිළිබඳව කාරණා සනාථ කර ගැනීමේ තාක්ෂණයේ ප්‍රමාණවත් මදිලු ඒ තියෙන මූලික ප්‍රධාන රෝහලේවත් බදුල්ලේවත් ඒ නැහැලු. එතකොට නැවත කොළඹට කිලෝමීටර් 100 ගණනක් ගෙවන්න වෙනවා. ඒ ඇයි කියලා ඒ වගේම ඔහු සඳහන් කරා ඒ තියෙන සීත දේශගුණ කාලය පිළිබඳව. ඒ හින්දා මේ කාරණාව ගැන විශේෂ අවධානයක් යොමු කරන්න ඔහු සඳහන් කරනවා. කොළඹට නුදුරු තැන්වල ටිකක් ජනයා අඩු ප්‍රදේශ තියෙන්නට පුළුවන්. ඒ වගේ තැන්වල නවාතැන් ගවැද්ද බැරිද කියලා තර්කයක් සාධනීය ආකාරයට මතු කරන ආකාරයක් තමයි දක්නට ලැබුණේ. ඒ පිළිබඳව විශේෂ අවධානය යොමු කරන්න. ඊට පස්සේ අද දිනමින පත්තරේ දානුව කතාවක්. චීනයේ නගර වැසීමෙන් මිලියන 60ක් කොටු වෙලා. ක්‍රිෂාන්ති විතාර නයිලිය. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය මැඩ පැවතීමේ පියවරක් ලෙස චීනයේ නගර වසා දැමීම හේතුවෙන් මේ වන විට මිලියන 60කට ආසන්න සංඛ්‍යාවක් එම නගර තුල කොටු වී ඇතැයි වාර්තා වෙනවා. එහෙම කොටු වීමක් වාර්තා වෙනවා. ලෝකයේ වැඩිම ජනගහණ ඉන්නේ කොහෙද? චීන ජනගහණය. චීන ජනගහණය ගැන කතා කරනකොට පෞගිය වකවානුවල කියවුනේ අර මෑත කාලීනව ගණන් හෙලව ජනගහණය වෙනස් වෙන්න කලින් පහෙන් එකක් චීනු කියලා. එතකොට මොන තරම් ජනගහණයක්ද? එතකොට නගරයක ඉන්න ජනගහණයේ තරම තදබදී හිතා ගන්න පුළුවන්කම තියෙනවා. විශේෂයෙන් වුහාන් ඇතුළු මේ වෛරසය ව්‍යාප්ත වීමේ අවදානම සහිත ප්‍රදේශවල පිවිසුම් මාර්ග පිටවීමේ මාර්ග අසාධාරණීමත් එක්ක ඔවුන් කොටු වෙලා තිබෙනවා. ඉන් අනතුරු ඔවුන්ගේ මානසික තත්ත්වයන් මොන මොන විදියට ක්‍රියාත්මක වෙනවා ඇද්ද? ඒ අතරේ ඔවුන් එකවන්ව පෙළ ගැසමින් ඒ ඉන්න ස්ථානවල සිට හඬ නගනවා. ඔවුන් ඔවුන් දිරිමත් කරන්නට මොන මොන මානසික තත්ත්වයට පත් වෙලාද දන්නේ. රෝගී තත්ත්වයට පත් වුණා. එතකොට කුඩා දරුවන් ඒගොල්ලන්ගේ මානසික මට්ටම් වර්ධනය කරන්න අපිත් ඉන්නවා කියන එක පෙන්වන්න ඒගොල්ලෝ එකවන්ව එක්ව හඬ නගන අපූරු සංවේදී ඒ වගේම මනුස්සකම කියාපාන දර්ශන පෙළක් තිබුණා. අපි ඒක පොඩ්ඩක් බලමු. වෛරසය හමුව හුබේ පළාතේ වුහාන්හි නිවාසවල සිරබු ජනතාව කෑ ගසමින් අසල්වැසියන් දිරිගන්වන වීඩියෝ දර්ශන සමාජ මාධ්‍යවල සංසරණය වනවා. අත්‍යවශ්‍ය කාරණයක් හැරුණුකොට හුබේ පළාතේ සංචාරය කිරීමේ සීමා තවදුරටත් බලාත්මක. නමුත් ජනතාවට අවශ්‍ය මුඛ ආවරණ, ඖෂධ සහ ආහාරපාන බෙදාහැරීමට බලධාරීන් කටයුතු කරන ආකාරයයි මේ. ආසාදිතයන්ට ප්‍රතිකාර සඳහා දින 15කින් ඉදිකරන ඇඳන් දහසකින් සමන්විත රෝහලේ පළමු වට සංකීර්ණ ඉදිකිරීම් අවසන් වෙමින් පවතින ආකාරය විදෙස් මාධ්‍ය මෙලෙස වාර්තා කළා. කොරෝනා ආසාදනය වූ බවට සැක කරන මවක් වුහාන්හි රෝහලකදී සාර්ථකව දරුවෙකු ප්‍රසූත කළ බව චීන මාධ්‍ය වාර්තා කරනවා. මෙතර කොරෝනා වෛරසයට එරෙහිව ක්‍රියා කළ හැකි ප්‍රතිජීවක ඖෂධයක් සොයා ගැනීමට ෂංහයි ජාතික සෞඛ්‍ය විද්‍යායතනය සමත් වී ඇති බව චීනයේ පීපල්ස් ඩේලි පුවත්පත වාර්තා කරනවා. එහි දැක්වෙන්නේ මෙම ඖෂධයේ දියරයක් ලෙසින් උගුරට ඉසීමට කටයුතු කරන බවයි. අපි දැක්කා ඔවුන් එකවන්ව පෙළ ගැස්සී සිටින ආකාරය. ඒ වගේම අපි දැක්කා චීනය කියන්නේ මහා පුදුමාකාර රටක්. ඉස්සර චීන දේවල් කියලා කිව්වම තිබුණු තැන ඊට පස්සේ ඔවුන් සීග්‍රෙන් ඉහළට ආපු හැටිය ඇමරිකාවටත් ආර්ථිකයෙන් අභියෝග කළා. ඇමරිකාව චීනයෙන් ණය ගන්න තැනට චීනය නැගී සිටියා. ඒ ඔවුන්ගේ තියෙන බලසම්පන්න භාවය සහ ශක්තිමත් භාවය සහ සාමූහිකත්වයත් එක්ක ඒ අතරතුරේදී බලන්නකෝ දැන් ඒ වගේම මේ වගේ වෛරස් පැතිරෙන්නේ චීනයේ. ඒ තරම් ජනගහණයක් ඉන්නවා. ඒ වගේම අර සත් ආහාර ගොඩක් ඒගොල්ලෝ විවිධ විදියට ආහාරයට ගන්නවානේ. ඒක එකක්. ඒ අතරේ මේ වගේ අවස්ථාවකදී ක්ෂණිකයෙන් ඇවිල්ලා රෝහල් ඉදි කරන්නට ඔවුන්ට තියෙන ශක්තිය ශ්‍රමදායකත්වය සහ තාක්ෂණයත් එක්ක ඔවුන් පෙළ ගැහෙන ආකාරය බලා ගන්න පුළුවන්කම තියෙනවා. දින 15කින් හැදෙන රෝහලේ තත්ත්වය ගැන අපි දැක්කා. ඒ වගේම අරිප්පැත්තෙන් එහෙම රෝහලක් හැදෙද්දී මේකට ප්‍රතිජීවක හොයා ගන්න ඔවුන් උත්සාහ දරනවා. ඒකත් සාර්ථක අත්දැක බැලීමක් බවට පත් වෙමින් තිබෙනවා. අපිට ඒ වගේ දේවල් අතරේ මේ වගේ අවස්ථාවන්වල ඔවුන්ගෙන් ඉගෙන ගන්න පාඩනොත් ගණනාවක් තියෙනවානේ. හොඳයි, අද දිනමින දානවා කොරෝනාට මුහුණ දෙන්න පූර්ව සූදානම ප්‍රශංසනීයයි. මහින්ද අලුත්ගෙදර ලියන් ප්‍රකාශය පුටා ගන්නේ අග්‍රාමාත්‍යරයාගෙන්. අග්‍රාමාත්‍යරයා කළ ප්‍රකාශයක් පිළිබඳව අද දිනමින එහෙම වාර්තා කරයි.
එතකොට මේ වගේ තත්ත්වයකදී ක්‍රියාත්මක වීම පිළිබඳව අගමැති මෙහෙම කියනවා මාධ්‍ය හා සමාජ මාධ්‍ය වගකීමෙන් කටයුතු කරන් පහන් විජේසේකර සහ නුවන් හෙට්ටිආරච්චිලිය අද මෞබිම් පත්තරේ ගැන වාර්තාව දාන විදිහයි අපිට බලා ගන්න පුළුවන්කම තියෙන්නේ ඒකේ වැඩිදුරටත් දාලා තියෙනවා සටහන මෙන්න මේ ආකාරයට අද පත්තරේ වාර්තාවක් විදිහට මාධ්‍ය හා සමාජ මාධ්‍ය වගකීමෙන් කටයුතු කරන්න කියන ශීර්ෂ පාඨයත් එක්ක මෙවැනි අවස්ථාවක ක්‍රියාත්මක වීම පිළිබඳව කොරෝනා වෛරසයේ ප්‍රවණතා වාර්තා කිරීමේදී වගකීමෙන් යුතුව කටයුතු කිරීමේ අවශ්‍යතාව පිළිබඳවයි මතක් කිරීම කරන්න ඉල්ලීමක් කරන්න. ඒ අගමැතිවරයා එතකොට මේ විපක්ෂ නායකවරයා කොරෝනාට කඩිනමින් විසඳුම් සොයමු උපතිස්ස පෙරේරාලිය විපක්ෂ නායක සජිත්ගේ කතාවක් මා මේ උපුටා ගන්නේ ඒකට අදාළව මේ වන විට සමස්ත ලෝකයේම අවධානය කොරෝනා වෛරසය කෙරෙහි යොමු වී ඇති බවත් ශ්‍රී ලංකාවද වහාම ලෝක සෞඛ්‍ය සංවිධානය ඇමරිකාවේ ක්‍රියාත්මක රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානය ඇතුළු පාර්ශ්ව සමග මනා සම්බන්ධීකරණයක් පවත්වාගෙන යමින් මෙම ව්‍යසනයට කඩිනම් විසඳුම් සෙවිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනු. පක්ෂ අරවා මෙව්වා ભેදයකින් තොරව මේ වගේ අවස්ථාවක මුහුණ දීමට සියලු දෙනාම පෙළ ගැසීමේ අවශ්‍යතාව මේ කතා බහෙන් නැවත නැවත මතුවෙන්න ගන්නවා. ඒ අතරේ අද දිනමින පත්තරේ දානුව කතාවක් කොළඹ අග්‍රාධිගුරු හිම්පාණන්ගේ ප්‍රකාශයක්. මෙමයි උන්වහන්සේගේ ප්‍රකාශය අද දිනමින පත්තරේ වාර්තා කළා තින් කොරෝනා පාලනයට ආණ්ඩුවගත් වැඩපිළිවෙල ගැන සතුටුයි. චන්දිමා කරුණාරත්නයි වාර්තාව අරන්ගෙන. එවගේම අගරාධිගුරු උන්වහන්සේගේ තවත් ප්‍රකාශයක් අපිට අද ලංකාදීප පත්‍රයේ වාර්තාවකින් බලා ගන්න පුළුවන්කම තිබෙනවා. බලන්න ඔහොම මේ සටහන්. කොරෝනා දිගටම ගියොත් කතෝලික පාසල් වහනවා. කොළඹ අගරාධිගුරුතුමෝ කියති. හසිත රංග ගුණතිලක තබන වාර්තාවක් අපිට බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒකේ මෙහෙමයි දාලා තියෙන්නේ. කොරෝනා වෛරසය පාලනය කරගත නොහැකි තත්ත්වයකට පත් වූහොත් කතෝලික සභාවෙන් පාලනය වන සියලුම පාසල් වසා දමන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරාධිගුරුතුමෝ කොළඹදී ඊ සදාන් කිරීමක් කරනවා. කොරෝනා මේ දවස්වල සෑහෙන කතාබහට චීනය මගින් මතින් ආපු වෛරසය ලෝක පුරාම ව්‍යාප්ත වෙමින් පවතින ලෝකේම රටවල අවධානය ඒ සඳහා යොමු වෙලා තිබෙනවා. අවසන් නැහැ කොරෝනා කතාව. මේ දවස්වල වැඩියෙන් අවධානයෙන් ඉන්නේ කතාව නිසා අනිත් වාර්තාවලටත් යන්නයි දැන් සූදානම් වෙන්නේ. බන්ධනාගාරයේ කොරෝනා බියක් කොමුදු උපුල්ශාන්තයි වාර්තා කරන්නේ. ඒ සටහනේ තියෙන්නේ මෙහිමයි චීන ඇතුළු විදේශිකයන් විවිධ හේතුන් මත සැක්කරුවන් හා සිරකරුවන් වශයෙන් බන්ධනාගාරගත කරන බැවින් කොරෝනා රෝගී තත්ත්වය බන්ධනාගාර තුළ ව්‍යාප්ත වීමේ අවදානාවක් පැවති හැකි බවත් එබැවින් සියලුම බන්ධනාගාර සේවාවන් වලට සම්බන්ධ කාර්යමණ්ඩල පුද්ගලයන් හා රැඳවුවන් දැනුවත් කිරීමට අවශ්‍ය පියවර මෙවැනි විට ගෙන ඇති බවත් වැලිකඩ බන්ධනාගාර රෝහලේ ප්‍රකාශකෙක් මෞබ්මට සඳහන් කිරීමක් කළා තියෙනවා. ඒ ගැනත් අවධානය යොමු කරන්නට එපැයි නේද? වන්දනාගාරයේත් කොරෝනා බියක් කියලයි කොමුදු උපුල්ශාන්ත අද මෞබිම් පත්‍රයට දාලා තියෙන්නේ. මොකද චීන රැඳවියන් සමහර වෙලාවට ඉන්නවා. ඒකත් එක්ක ඒ ගැන අවධානය යොමු කිරීමේ වැදගත්කම අවශ්‍යතාව තදින්ම තියෙන්නට ගන්න. හොඳයි අපි තවත් සටහන් කීපයකටයි දැන් යන්න සූදානම් වෙන්නේ. ඊළඟ කතාව උපුටා ගන්නට සූදානම් මෞබිම ප්‍රධාන ශීර්ෂ පාඨයෙන්. මාස්ක් නැහැ. ජේටි ද සිල්වා ඇතුළු පිරිසක් වාර්තා කරනවා. ඒ මාස්ක් කතාව කියන්න කලින් අනිත් කතා ටික පොඩ්ඩක් කියලා ඉන්නද මම. රෝහල් 11ක් සූදානම් අනියත බියක් ඇති කරගන්න එපා. සංචාරක කලාපවලත් ලොකු අවුලක් කොරෝනා හැදුණු කත නිසා දකුණ විමසිල්ලෙන් පාසල් දරුවන්ට මුඛාවරණ නැතුව මව්පියෝ අමාරුයි. මුඛාවරණ හිඟයෙන් ජනතාව අසරණ වෙයි. හිඟේ වෙළඳ මාෆියාවක් කියලා ලක්ෂ්මණ යාපක කියනවා. මුඛාවරණ ගෙන්නුවේ චීනෙන්. ඇමතිනිය දේශීය නිෂ්පාදකයන් කැඳවයි ජයවර්ධනපුර රෝහලෙත් නැහැ කියලායි සඳහන් වෙන්නේ. රෝහල් ගණනාවක මුඛාවරණ පිළිබඳව කතාව ඒ වගේම ෆාමසිවල නැත්තම් ගන්න පුළුවන් තැන්වල කතාව මෙතකොට මෙහි නිෂ්පාදනය අඩාල වෙනවා. මොකද නිෂ්පාදනය කියන්නේ ඉල්ලුම වැඩි නිසා ඒකට සරලන සැපයුමක් නොමැති වෙනවා. සැපයුම වැඩි කරන්න කියලා කියනකොට වැඩේ කියන්නේ ඒකට අවශ්‍ය අමුද්‍රව්‍ය ගේන්නේ චීනේ. කොහොමද චීනේ බලපෑම චීනේ කතන්දරය ආ කොහොමරි කමක් නැහැ වෙනත් තැන් වලින් හරි අමුද්‍රව්‍ය ගෙන්නලා නිෂ්පාදන කටයුතු වැඩි කරන්න. මේ අතරේ ගසාගෙන කනවනේ ගරාගෙන කන්න හදනවනේ අපි ඒකත් කතා කරමු. ඒ අතරේ අද දිනමින පත්‍රයේ දාලා තියෙන තවත් කතාවක් මුඛ ආවරණ ලක්ෂ 9000ක් මාසකට ඕනේ. අඟුඩ ගබඩාවේ ඇත්තේ ලක්ෂ 4යි. සන්ධ්‍යා කරුණාරත්න ලියන
රජයේ රෝහල්වල භාවිතයට මාසකට මුඛ ආවරණ ලක්ෂ 900ක් අවශ්‍ය වද මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අංගොඩ ගබඩාවේ ඇත්තේ ලක්ෂ 4ක සංඛ්‍යාවක් බව අමාත්‍යාංශ ආරංචි මාර්ග කියනවා. බාගට බාගටත් වැඩි අඩු වෙලා තියෙන අවස්ථාවක් තමයි පෙන්눔 කරන්නේ. ඒ හින්දා ඒගෙන අවධානය යොමු කරන්න අර මම කියපු අර අනිත් කතාවට දැන් එන්න බලන්න රුපියල් 5 මුඛවාඩම 20ට නැගි ජයන්ත සමරකෝන් ලියන මාරාන්තික කොරෝනා වෛරසයත් සමග වෙළඳපොලේ අලෙවි කරන මුඛ ආවරණයක මිල රුපියල් 5 රුපියල් 20 දක්වා ඉහළ ගොස් ඇතයි වෙළඳපොල ආරංචි මාර්ග අනාවරණය කරනවා. ඉල්ලුමට සරිලන පරිදි සැපීමට නොමැති බව කියමින් කලුකඩ මුදලාලිලා මෙම අවාසනාවන්ත තත්ත්වයේ දඩමීමා කරගෙන ඒවායේ මිල ගණන් හිතුමතේට ඉහළ දමා ඇති බව පාරිභෝගික ජනතාව චෝදනා කරනවා. එතකොට මේ 5ක 20ට නගිනවා ඊයේ තිබ්බ 81ක 500ට එහෙම ගන්නටත් නැගලා කියලා. ඇයි අප්පා මෙහෙම මෙව්වා වෙනුවෙන් මේ වගේ තත්ත්වයක මේ වගේ ආපදා අවස්ථාවක මෙව්වා වෙනුවෙන් ක්‍රියාත්මක කරන්න යන්නේ? මට තවත් එක්කෙනෙක් සඳහන් කිරීමක් කළා මේ වගේ මුඛාවරණ 100ක් පළමුවෙන් ඇනුම් කරලා ගත්තලු. එතකොට 100 හම්බුණලු 800ට. ඒ කියන්නේ රුපියල් 8 ගානේ හම්බෙලා තියෙනවා. ඒ තැනින්ම තවදුරටත් 100ක් කිල්ලුවම 3750යි කියලා කිව්වලු. කොහොමද ගාන වැඩි වෙලා තියෙන හැටි? ඒ මොකද කියලා ඇහුවම එහෙම තමයි කිව්වලු. කැතයි හොඳේ. ඒ අතරේ අද දිවයින පත්තරය දානවා වාර්තාවක් මෙන්න මේ විදිහට. මුඛ ආවරණ සඳහා මිල පාලනයක් සැපයුමත් ඉහළ දමයි කියලායි මේක දාන. උපාලිද සේරම සහ ඒමන්ති මාරබේ වාර්තා කරන්නේ ඊට අදාළ කාරණාව. මුඛ ආවරණ සඳහා මිල පාලනයක් ඇති කිරීම ඉතාම වැදගත් වෙනවා. හැබැයි ඉතින් මේ වෙලාවේ පාලනය කර ගැනීමේ කතන්දරය කොයි විදිහට අරගෙන යන්න පුළුවන්කම ලැබෙයිද, ප්‍රායෝගික කරගන්න පුළුවන්කම ලැබෙයිද කියලා ටිකක් කල්පනාවෙන් අවධානයෙන් බලන්න. හරි, හේ අතරේ දැන් මේක දාලා තිබ්බා මව්බිම් පත්තරේ දාලා තිබ්බා කතාවක්. පාසල් දරුවන්ට මුඛාවරණ නැතුව මව්පියෝ අමාරුවේ. එතකොට වෙළඳ මාෆියාවක් ක්‍රියාත්මක වෙනවා මුඛාවරණයෙන් ජනතාව අසරණ වෙයි කියලා. කොහෙට නැති වුණත් යන්න ඕනේ සමහර තැන්වලට යනවා. ඇයි දන්නවද මං එහෙම කිව්වේ? පාර්ලිමේන්තුවට මුඛාවරණ 5000ක් සුජිත් තේවාජෝලගේ. කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා සියලුම මන්ත්‍රීවරුන්ට කාර්යමණ්ඩලයට බෙදා දීමට මුඛාවරණ 5000ක් සැපයුම් අංශයෙන් ඇනුම් කළ බව පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානයේ සඳහන් කිරීමක් කරනවා. ඕගොල්ලෝ මුඛාවරණ දාගෙන සන්තෝෂයෙන් ඉන්න කොහොඳ? පාර්ලිමේන්තුවට මුඛාවරණ 5000ක් එහෙම කතන්දරයන් ඒ වගේ තැන්වලට යනවා. හරි, ඉතින් ගියාට ප්‍රශ්නයක් නැහැ. එහෙම නෙමෙයි මං කිව්වේ. දැන් අනිත් තැන්වලටත් අපි බලමු. මොකද පාසල් දරුවන් අපහසුතාවයට පත් වෙලා ඉන්නවා, ජනතාව හිඟය නිසා අපහසුතාවයට පත් වෙලා ඉන්නවා. අපි ඒ ගැනත් පියවර ගමු. ඒකයි කියන්න ගත්තේ. හොඳයි. ඒ අතරේ මේ දැන් අපි ආපදා අවස්ථාවක මනුස්සකම පෙරට අරගත්ත රටක්, ජනතාවක්, ජාතියක් දන්නවනේ. සුනාමි ඛේදවාචකයේ අභිමුව අපි ක්‍රියාත්මක වුණු ආකාරයන් පිළිබඳව. එතකොට මේ වගේ විපතකටපත් වුණු අවස්ථාවක, නායෑම් ගම් වතුරු අවස්ථාවන්හිදී අපේ ජනතාව පෙරට එන ආකාරය පිළිබඳව, ඒ අතරේ අර සුනාමි ඛේදවාචකයේ අතර වගේ රන්මාල කඩාගත්ත උන්දැලත් හිටියා. එහෙමනම් නැති වෙන්නේ නෑ. ඉමත් ඉඳලා හිටලා ඉන්නවා. ගහගෙන යන්න හදන කාන්තාව ගෙලබැඳි රන්මාලය කඩා ගන්නට පාපතර විදියට කටයුතු කරපු අය දැක්කා නෑ. ඒ ඉඳලා හිටලානේ. එතකොට හැබැයි අති බහුතරයේ ආපදා අවස්ථාවක විපත්දායක අවස්ථාවක ඉතාම ඉක්මනින් ක්‍රියාත්මක වන රටක් ජාතියක්නේ අපි. ඒක අපි නැති කරගන්න නැතුව ඉමු. මොකද දන්නවද, මම මේ පත්තරේ හෙව්වේ තවත් කතන්දරයක් අද වාර්තා කරලා තියෙනවා දිවයින පත්තරේ. ඒ සටහනට අවධානය යොමු කරන්න. පාසලේදී සිසුවියට හුස්ම ගන්න බැරි වෙලා රෝහල් ගෙන යන්න කවුරුවත් ඉදිරිපත් වෙලා නැහැ. විනාඩි 15ක 20ක් ප්‍රමාද වෙයි. සමන්ති වීරසේකරයි ලියයි. හුස්ම ගැනීමට නොහැකිව දැඩි සොසන ආබාධයකින් පෙළුණු පාසල් සිසුවියක රෝහල් ගත කිරීම පිණිස කිසිදු බලධාරියෙකු ගුරුවරයෙකු ඉදිරිපත් නොවීමෙන් එම සිසුවිය රෝහල කරා ගෙන යාමට විනාඩි 15ක 20ක පමණ කාලයක් ප්‍රමාද වී ඇති පුවතක් මහනුවර කටුගස්තොට ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. එම හේතුවෙන් දරුවාගේ ජීවිතය අවදානමකට ඇලැක්ව ඇති බවත්, වෛද්‍යවරුන්ගේ කැපවීම මත සිසුවිය මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයක සිටින බවත් ඇයගේ දෙමාපියෝ කියනවා. මේ දරුවෝ දරුවන් වෙනුවෙන් නම් ඉක්මනින්ම ක්‍රියාත්මක වුමු. අනාගත ජීවනාලිය S2 වගේ දරුවෝ, කාගේ වුණත් දරුවෝ දරුවෝමයි. දරුවන් හැමෝම අපේ කියලා අපි හිතන්න ගමු. මේ වගේ වෙලාවක නම් පසු නොබැස අපි ක්‍රියාත්මක වෙමු. අපේකම, ශ්‍රී ලාංකිකකම ආපදාවකදී පෙරට එන බව අපි ආරක්ෂා කරගන්න කටයුතු කරමු. ආදරයෙන්, ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා. පාසලේ සිසුවියට උස්ම ගන්න බැරි වෙලා රෝහල් ගත කරන්න යන්න කවුරුත් ඉදිරිපත් වෙලා නැහැ. අයිත් මෙවැනි පුවත් නොඒවා කියලා ප්‍රාර්ථනා කරනවා.
එයාතරේ අද කෙටිපණිවිඩයක් ඇවිල්ලා තියෙනවත් හිරු කෙටිපණිවිඩ සේවාවෙන් කොරෝනා වෛරස හේතුවෙන් මියගිය චීනයේ සංඛ්‍යාව 132ක් දක්වා ඉහළට. හොඳයි, කොරෝනා ගැන අද කතා විදේශ වාර්තා අතර අනිත් එක ගමු. අනිත් ඒවා බලමු, විරාමයක් අරන් එමු. ඊළඟ කතාවලට අවධානය යොමු කරන්න සූදානම් වෙන වෙලාවේ කෙටි පණිවිඩයකට මුලින්ම අවධානය යොමු කළෙමු. හිරු කෙටි පණිවිඩ සේවාව සක්‍රිය කරගෙන තියාගන්න මේ වගේ අවස්ථාවන්හිදී දැනුවත් කිරීම ඒ සැනින් ඔබට විශ්වාසවන්ත විදියට දැන කියා ගන්නට පුළුවන්කම තියෙනවා. මං කිව්වා 380ක් ආපු අයයි එමින් පවතින අයයි ඔක්කොම චීනයෙන්දන් ශ්‍රී ලංකාවට ශ්‍රී ලාංකිකයන් කියලා. මේ තියෙන චීනයේ සිටි තවත් ශ්‍රී ලාංකිකයන් 93 දෙනෙකු දිවයිනට, ඒ අනුව දැනට පැමිණි මුළු සංඛ්‍යාව 380ක් කියලා ගුවන්තොටුපළ ආරංචි මාර්ග සඳහන් කිරීමක් කරලා තියෙනවා. හරි, දැන් යන්ද බැඳුම් කරේ පැත්තට වෝහාරික වාර්තාවත් එක්ක ඇඟිලි දෙක මෙහෙම මෙහෙම දික්කර ගන්නවා. ඒගොල්ලෝ අරගොල්ලන්ට, අරගොල්ලෝ මේගොල්ලන්ට, අනේ මන්දා නේද? එතකොට ඒ ගැන විවාදයක් තියෙනවනේ. ඒ විවාදය ගැන සටහනින් අපි මේ කොටස ආරම්භ කරමු. බැඳුම් කර වෝහාරික වාර්තාව පිළිබඳ විවාදය 18 සහ 19 යන දිනවලදී දෙදිනක්ම දීලා තියෙනවා. දැන් විවාද කර ගන්නකෝ. ඒ අතරේ රවි කරුණානායක මේ දවස්වල කියන කතාවත් අද පත්තරේ දාලා තියෙනවා. මහා බැංකු සිද්ධියට කිසිදු සම්බන්ධයක් නැහැ. වෝහාරික වාර්තාවෙන් හෙළිව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක සඳහන් කරනවා. මේ වෝහාරික වාර්තාව එළියට දාන්න කියලා ජනතා විමුක්ති පෙරමුණ පෞගේ දවස්වල සඳහන් කළා. ඊට පස්සේ දැන් ඔවුන්ගේ ප්‍රකාශයේ කෝප් කමිටුවේ හිටපු සභාපති සුනිල් හඳුන්නෙත්තිගේ ප්‍රකාශය උපුටා ගන්නවා අද පත්තරේ. බැඳුම් කර වෝහාරික වාර්තාව අනුව නීතිය ක්‍රියාත්මක කරන්න ජයිපේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති ජනපතිගෙන් ලිඛිතව ඉල්ලීමක් කරලා තියෙනවා. එයාතරේ ඊයේ මාධ්‍ය හමුවක් පැවැත්තුණා. ඒ මාධ්‍ය හමුවට ආවා උදේ ගම්මන් පෙළ. ඔහු ඒදී වෝහාරික වාර්තාව ගැන සහ UNP සහ JVP ගැන අදහස් පළ කළා. ඒක මං ගන්නවා අද ලංකාදීපේ. බැඳුම් කර වෝහාරික විගණන වාර්තාව යනු ජවිපේ එජාප එක්ව නටන නාඩගමක් කියලායි මන්ත්‍රී උදේ ගම්මන් පෙළ සඳහන් කළේ. මුදිතා දයනන්දයි එළියයි. ජයිපේ සහ UNP කතා කරනවා. ඒ අතරේ උදේගම්මන් පිළ කියන්නේ මේ වෝහාරික විගණන වාර්තාව කියන්නේ දෙගොල්ලෝ එකතු වෙලා නටන නාඩගමක් කියලා. ඒකම අග්‍රාමාත්‍ය ආර්ථික කටයුතු ජ්‍යෙෂ්ඨ උපදේශක අජිත් නිවාඩ් කබ්‍රාල් ප්‍රකාශ කරනවා මෙහෙම. වෝහාරික විගණන යනු බැඳුම් කර වංචා වසන් කිරීමේ තවත් එක් කොටසක් පමණයි කියලා දාලා තියෙන ආකාරය මේ අපිට දිනමින පත්තරෙන් වාර්තාව බලා ගන්න පුළුවන්. ඒ අතරේ නීතිපතිට දැන්දීමක් යන නැත්තම් නීතිපති පිළිබඳව කතා කරන්න ගත්තා අර සිදුවීමක් සම්බන්ධයෙන්. මොකද ඒ කොමිසම ජනාධිපති විමර්ශන කොමිසම, දේශපාලන පරිගැනීම් සොයන ජනාධිපති විමර්ශන කොමිසම. ඊට පස්සේ නීතිපතිගෙන් උත්තරයක් ඒ පැත්තට ඊයේ ගියාන්. අද පත්තරයක් නෙමේ, පත්තර ඔක්කොම වගේ ඒ උත්තරේ වාර්තා කරනවා. එක පත්තරයකින් ගමු. නීතිපතිට නියෝග දෙන්න කොමිසමට බලයක් නැහැ. දේශපාලන පරිගැනීම සොයන කොමිසමට නීතිපති දැනුම් දෙයි. මනෝප්‍රිය ගුණසේකර ලියයි. නීතිපතිවරයාට නියෝග දීමේ ව්‍යවස්ථාපිත හෝ නෛතික බලයක් ජනාධිපති විමර්ශන කොමිසමට නැතයි නීතිපති ජනාධිපති නීතිඥ දප්පුලද ලිවේරා 2015-2019 සිදුවියයි කියන දේශපාලන පරිගැනීම් විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිසම් සභාවට ලිඛිතව දැනුම් දී ඇතැයි වාර්තා වෙනවා. ලියලම දැනුම් දීලා තියෙන කතාවක් නීතිපතිට නියෝග දෙන්න කොමිසමට බලයක් නැහැ කියලා. අපි ප්‍රධාන පිටු අතරේ ඊළඟ සටහන උපුටා ගන්නවා මව්බිම් පත්තරෙන්. අවධානය යොමු කරන්න බලධාරීනි, කතාව මෙහෙමයි. ප්‍රශ්නාර්ථයක් එක්ක දාලා තියෙන්නේ. හොඳේ, මාවනැල්ලේ සුදු බෝධිය වෙනසුවේ කවුද? ඔම කතාව තියෙන්නේ. අද වාර්තා කරන්නේ මාවනැල්ලේ බණ්ඩාර දෙවනගල රජමහා විහෙරේ සුදු බෝධිය දෙවන වරටත් වනසලා අන්තවාදී පිරිසක්ගේ වැඩක් බව විහාරාධිපති හිමියෝ කියති. බෝධිය විනාශ කිරීම සම්බන්ධවත් පූජා භූමියට අයත් ඉඩකඩම් බාහිර අය විසින් අල්ලා ගැනීම සම්බන්ධවත් නීතිය ක්‍රියාත්මක වන්නේ මන්දගාමීවයි. පරාක්‍රමබාහු රජුගේ විදේශ සටන් තහවුරු කරන එකම සෙල්ලිපිය පිහිටා ඇත්තේ මෙම ඓතිහාසික පොදුබිමේය. හොයලා බලන්න ඇත්තටම මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඊළඟට අන්තවාදීන්ට ඕන විදිහට නටලා නම්
ඒ සම්බන්ධව දැඩිව ක්‍රියාත්මක වන්න දැඩිව පියවර ගන්න නියපොත්තෙන් කඩා දාන්න තියෙන තැන පොරවෙන් කපා දාන්න තියෙන තැන දක්වා වර්ධනය කරන්න එපා අපිට මතකයි පහුගිය වකවානුවේ පොරවෙන්වත් කපා ගන්න බැරි වුණු දේවල් පිළිබඳව බලධාරීන් නිහඬව ඉඳලා ආ කොන්ද පණ ඇතුව වැඩ කරන්න නැතුව ඉඳලා පහුගිය වකවානුවක් පුරාවට අවුරුදු 4ක් 5ක් පුරාවට වෙච්ච දේවල් ගැන අමතක නැහෙනි අපි හැමෝටම මතකයි ඒ නිසා මේ ගැන මොකක්ද හැබෑටම කියලා හොයලා බලන්න විරාමයක් කරගෙන සටහන් වලට අපි අවධානය යොමු කරමු විපක්ෂ නායක සජිත්ගෙන් නිවේදනයක් පත්තරය දිවයින ලෝක තෙල් මිල පහළ බැසීමේ වාසි ආණ්ඩුව ජනතාවට ලබා දෙන්නේ නැහැ ලෝක තෙල් මිල ශීඝ්‍රයෙන් පහළ බැස තිබේදී ඒ වාසිය ජනතාවට ලබා දීමට ආණ්ඩුව පැහැර ඇර ඇතැයි විපක්ෂ නායක සජිත් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කිරීමක් කරනවා ලෝක වෙළඳපොලේ හරි කොයි හරි තෙල් මිල පහළ බැහැලා නම් පහළ අඩු වෙලා නම් ඒ වාසිය ජනතාවට දෙන්න ඒක එකක් ඒක නිසැක ලෙසම ඒ වෙනුවෙන් අපි කතා කරනවා හැබැයි සමහරු ආණ්ඩුවල ඉඳද්දි ඉන්නකොට ඉන්න විදිහයි විපක්ෂවලට ආවම ඉන්න විදිහයි ඒකම අනිත් පැත්තත් විපක්ෂවල ඉන්නකොට ඉන්න විදිහයි ආණ්ඩුවලට ආවම ඉන්න විදිහයි ඒ ගන්නම් කතාබහ මේ දවස්වල කතාබහට පත් වෙනවා ලක් වෙනවා මට මතකයි ඒ දවස්වල ලෝක වෙන්දපලේ ඉන්දන මිල ගණන් පහළ බහැල යනවා අපිත් සදාන් කරනවා හැබැයි මොන හරි එකක් කියලා ඒක නතර වුණු අවස්ථාවන් ඒ කාලේ සමහරව ක්‍රියාත්මක නොවි මේ කාලේ ක්‍රියාත්මක වීමට පෙරගවන්නේ යම් ඕවා කතන්දර තියෙනවා කොමාරි කමක් නැ දෙන්න පුළුවන් නම් අඩුවට හැම දෙම දෙන්න ඒක වෙනම එක ඒ අතරේ රනිල් සජිත් එකතු කරන්න කොළඹ තැනක රහස් සාකච්ඡාවක් ප්‍රසාද් මංජුලිය උපුටා ගන්නේ අද මෞබිම් පත්තරෙන් ආදාළ වාර්තාව එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ රනිල් වික්‍රමසිංහ තවදුරටත් සිටියුතු බවටත් සන්ධානයේ නායකයා සහ ඉදිරි පාර්ලිමේන්තු මහමැතිවරණයේදී අග්‍රාමාත්‍ය අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස වීරතු බවටත් සඳහන් වූ යෝජනාවකට එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අත්සන්සට් කරමින් සිටින බවත් එම යෝජනාව ළඟදීම රනිල්ට සජිත්ට බාරදීමට නියමිත බවත් එජාපේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයෙක් මෞබ්මට කියන බාර බාර විදියට දෙන්න එකතු කරන්නට ප්‍රයත්න දරන් තාම එකතු වෙන පාටක් පොටක් හරියට පේන්නේ නැහැ. අර අපි දහලා තියෙනවානේ මොකද්ද යාදක නොරත රත සමග මොකද්ද නැත කියලා. ඒ පෑහිමක් ගැන කතා කරන්න. පෑහිද අපිට ඒක කියන්න බෑ. අපි කාලයට ඉඳදී බලාගෙනෙමු පෑහිද කියලා. ඒ අතරේ UNPA මන්ත්‍රීවරයෙක් කියන්නේ මෙන්න මෙහෙමයි. මන්ත්‍රීවරයා බන්දුලාල් බණ්ඩාරිගොඩ රනිල් නැති වුණොත් එජාපයත් ඉවරයි කියලා හිතන දෙතුන් දෙනෙකු ඉන්නවා කියලායි ඔහු සඳහන් කරන්නේ රසික සෙනවිරත්නයි වාර්තා කරලා තියෙන්නේ. ඔබ තමයි දාලා තියෙන්නේ රනිල් නැති වුණොත් එජාපයත් ඉවරයි කියලා හිතන දෙතුන් දෙනෙකු ඉන්නවා කියලා ඔහු සඳහන් කිරීමක් කරනවා. ඒ කවුද? ඊළඟට සදුදා සලකුණ සංවාදයේ සීමාවෙන් එහා සංවාදයේ ඒ සලකුණ සංවාදයේදී ඔබ දන්නවා අවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති සහභාගී වුණේ ඔහු පළ කරපු අදහස් අද මෞබිම පත්තරේ සෑහෙන වාර්තාවක් විදිහට අරගෙන එනවා. විශ්‍රාමික රණවිරුවන් ඇතුළු ජනතාවට සෙත සැලසූ අවන්ගාඩ් ව්‍යාපාරයේ බිඳ දැමීමට හිටපු ඇමති චම්පික බරපතල බලපෑම් කළා. අවන්ගාඩ් සභාපති මේජර් නිශ්ශංක සේනාධිපති හිරු ටීවී සලකුණේදී චෝදනා කරයි. චම්පිකට වමනා වුණේ ගෝඨාභය නඩුවකට පැටලවීමයි. කර්නල් දයාරත්නායක අතුරුදන් වුණා කියලා චම්පික පැමිණිල්ලක් දාලා නැහැ. ගල්ලෙන බිඳලා එළියට ආපු චම්පික මී පැටියෙක් කියලා ඔප්පු වුණා. එයාගේ නම බේරගන්න චම්පික මගේ නම මේකට පැටලුවා. ලංකාවේ ෂර්ලොක් හොල්මන් කෙනෙකු ගැන චම්පික පොතක් ලිව්වා. චම්පික සංදීප කියන තරුණයා හප්පල පාරේ දාලා ගියා. ගොඩක් අය මගෙන් කප්පම් ගන්න ආවා. දුන්නේ නැති අය මට විරුද්ධව දිගටම චෝදනා කළා. එහෙමයි ශ්‍රීෂපාට කීපයක් උපුටා දක්වමින් නිශංක සේනාධිපති සලකුණේදී අදහස් පළ කරපු ආකාරය චෝදනාන්විතව අදහස් පළ කරපු ආකාරය ගැන අද මෞබිම් පත්තරේ වාර්තා කළා තියෙනවා. පෞගේ සලකුණ සංවාදේ බොහෝ දෙනෙක්ගේ අවධානයට ලක්ව තිබෙනවා. ඊළඟට පාස්කු ප්‍රහාරයේ CID හිටපු අගමැතිගෙන් ප්‍රකාශයක් ගනී. වාර්තා කරන්නේ සුජිත් හේවාජුලිගේ. පාස්කු ඉරිදින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු අගමැති UNP නායක රනිල් වික්‍රමසිංහගෙන් පෙරේදා ප්‍රකාශයක් සටහන් කරගෙන තියෙනවා කියලා පත්තරේ දාලා තියෙනවා. එරවට මේ පාස්කු කොමිසම හමුවේ මේ දවස්වල විවිධ කරුණු කාරණා හෙළිදරව් වෙමින් පවතිනවා.
සැක්කරුවන් ගෙනල්ලා බාර දෙන්නම් කියලා කියපු අය බාර නොදී ෂේප් වෙච්ච හැටි ගැන කියවෙනවා. එතකොට ඒ අය අනිත් අයට චෝදනා කරනවා. එව්වා මෙව්වා අතරේ ඊයේ මෞලවිවරයක් කරපු ප්‍රකාශයක් ගැන විශේෂ අවධානය යොමුණා. මොකද අද ඒ පිළිබඳව වාර්තාවට අපිට යන්න පුළුවන්කම තියෙනවා. බේරුවල අරාබි විශ්වවිද්‍යාලයක් හොර රහසේ දැන්ටවත් ඇරලා පාස්කු කොමිසම හමුවේ මෞලවිවරයක් කියනවා. ගයන් කුමාර එක ලියන්නේ මද්රසා උගන්වනු ලබන අරාබි විශ්වවිද්‍යාලයක් මෙරට මේ වන විට ක්‍රියාත්මක වෙමින් ඇතැයි පාස්කු ඉරිදා එල්ලවුණු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ හෙළිදරව් එම විශ්වවිද්‍යාලයේ ව්‍යාපාරිකයෙකු සහ ඔහුගේ පුතුන් මුදල් යොදවා පවත්වාගෙන යන්නක් බව කොමිසම හමුවේ අනාවරණය වුණා කියලා දාලා තියෙනවා. එකක් ගැන කතා වුණා මඩකලපේ. ඊළඟට තව එකක් ගැන ඊයේ අනාවරණයක් එන්න ගත්තා. මේ හැම දෙයක් ගැන හොඳටම අවධානය යොමු කරන්න, හොඳටම මේ පිළිබඳව බලධාරීන්ගේ පියවර ගැනීම සඳහා ක්‍රියාත්මකව. හොඳයි, ඒ අතරේ අපි ඊළඟ අතුල්පිට වාර්තා කීපයකට යන්නට ඕනේ. ඊට කලින් පූජ්‍ය මාගල්කන්දේ සුදත් හාමුදුරුවන් වහන්සේ ආදාස් පළ කළා. ඒ වගේම රාවණා බලයේ කැඳවුම්කරු පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාති හාමුදුරුවන් වහන්සේ ආදාස් පළ කරා. අපි අවස්ථා දෙකට ගියන් යමු. අයුක්තියට අසාධාරණට එරෙහිව බඩකෙන භික්ෂුන් වහන්සේලා ඉලක්ක කරගෙන එක්සත් ජාතික පක්ෂ මඩබලකායත් ජනතා විමුක්ති පෙරමුණේ මඩබලකායත් කැත නින්දිත විදිහට මඩ ප්‍රහාර එල්ල කරමින් පවතිනවා. විශේෂයෙන්ම මටත් ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හාමුදුරු ඇතුළු භික්ෂුන් වහන්සේලා ඉලක්ක කරගෙන අන්තර්ජාලය හරහා මඩ ප්‍රචාර එල්ල කිරීම ඉතාමත් පිළිකුල් සහගතයි, නින්දා සහගතයි. මාකුව මා අපවත් කිරීම සඳහා යම් කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වනවා. උපුල් ඒකනායක කියන අය තමයි මේක පළ කරලා තිබෙන්නේ. මේක කියනවා මාගල්කන් සුදත්තව අපවත් කරලා ඊළඟ පෝයට නිසක චීවරධාරී ධාතු පෙන්වන්න ඕනෑයි කියලා මේ තියෙන ප්‍රවෘත්තිය. මේ සම්බන්ධයෙන් මම පොලිස් මූලස්ථානට පැමිණිලි කරලා තිබෙනවා. මේ අතර රංජන් රමනායක මන්ත්‍රීවරයා සම්බන්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවලදී විකාශය වූ හඬපට සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා රමනාමලේ සංවිධානයේ කැඳවුම්කරු පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් ඊයේ කොළඹ අපරාධ කොට්ටාශය වෙත කැඳවා තිබුණා. අපි විසින් පවත්වන ලද ප්‍රවෘත්ති සාකච්ඡාවල්දී විකාශනය වුණ හඬපට සම්බන්ධව කටඋත්තරයක් ලබා ගැනීමට එන්න කියලා තුණා. ඒක නිසා ඒ සඳහා සහයෝගය දීමට අපි මේ ස්ථානට ආවා. හරියට රංජනුයි කොරෝනා වෛරසයයි දෙකම එක වගේ රටේ දැවැන්ත විනාශයක් ඇති කරලා තියෙනවා. නීතිය හරියට ක්‍රියාත්මක කළොත් මේ පුජ්‍යලයට එරෙහිව අවුරුදු 200ක්වත් හිරේ යන්න ඕන. මොකද ඒ තරම් නීතියට බලපෑම් කරලා තියෙනවා. මොහු පාතාලේ පුජ්‍යලයක් වගේ තමයි හැසිරලා තියෙන්නේ. එකපාරක් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අල්ලස් කොමිසමට ගෙනිච්ච වෙලාවේ හාමුදුරුවරු ගියා ගෝඨාභය මැතිතුමාට පිරිච්චියන්න. හාමුදුරුවරුන්ට එරෙහිව පොලිසිය උසාවියට වාර්තා කළා. උසාවියෙන් අපිව කැඳෙව්වා. ඒ කැඳවපු වෙලාවේ හිටියේ ගිහාන් පිළපිටියේ විනුසුරුතුමා. අපිට ආරංචියේ හැටියට ගිහාන් පිළපිටියේ විනුසුරුතුමාට කතා කළා, මේ ගණයෝ ටික කොහොම හරි ඇතුළට දාලා දෙන්න, යහපාලනේ ගෙනියන්න බෑ මුන් එක්ක කියලා රංජන් රාමනායක බලපෑම් කළායි කියලා ආරංචියක් තියෙනවා. ඉදිරි හඬපට වලින් සමහර විට දැක ගන්න ලැබේවි. බලපෑම් සිදු කරපු ආකාරයන් ගැන පහුගිය දවස්වල එළියට ආපු හැටි දැක්කා. ඒ වගේම උන්වහන්සේලා අදහස් පළ කරනවා තවදුරටත් ඒ සම්බන්ධයෙන්. එතකොට කොයි විදිහටද ඒ කාලේ ඒවා ක්‍රියාත්මක වුණේ? අවධානය නොඅඩුව යොමු කිරීම ඉතාම අවශ්‍යයි. අද ලංකාදීප පත්තරේ දානව කතාවක්. කොළඹ බාලිකා විදුහල්පතිනියන් කීපයකට අතයට ගනුදෙනු චෝදනා. වාර්තා කරන්නේ රංජන් කස්තුරි. ජාතික පාසල්වල විදුහල්පතිවරුන් මාරුවීම් ප්‍රතික්ෂේප කරමින් එකම විදුහලේ වසර ගණනාවක් කටයුතු කරමින් සිටින බවට ලංකා ගුරු සංගමයේ කරන චෝදනාවක් එක්කයි මේ කතාව දාලා තියෙන්නේ. ඒ කතාවෙන් අනතුරුව නැවත අපි යන්න සූදානම් කොරෝනා ගැන කතා කරන්නට. සුද්දන් සමග අධිවේගයෙන් යන්න බෑ කියා මගීන් බස් රථයෙන් බැස ගිහින්. වාර්තා කරන්නේ මාතර උදේ. චීන ජාතිකයන් අධිවේගී බසයකට නගින විට මගීන් බසෙන් බැසීම නිසා බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් මහත් අසීරු තත්යකට පත් වූ පුවතක් ඊයේ වාර්තා වෙලා තිබෙනවා. ඒකයි මේ දාලා තියෙන්නේ. මාර වැඩේ IDH රෝහලට චීන ජාතිකයෝ කීප දෙනෙක් ඇතුළත් වුනම නිවාසිකව ප්‍රතිකාර ගත්ත දේශීය රෝගීන් පිරිසක් ටිකට් කපාගෙන ගියා කියලා කතාවක තිබුණා. ඒ අතරේ සුද්දන් සමග අධිවේගයෙන් යන්න බෑ කියා මගීන් බස් රථයෙන් බැස යාමේ පුවතක් වාර්තා වෙනවා. පරිස්සමින් සිටියම කෝකටත් ඉතාම වැදගත්. අවධානයෙන් සිටියම කෝකටත් ඉතාම වැදගත්. හැබැයි අනියත බියට ලක් නොවීමු කියන එක නැවත මතක් කරන්න මේක අවස්ථාව කරගන්න. ඒ අතරේ කොරෝනා නිමවෙන්න මාස 6ක් යයි. අද දිවයින පත්තරෙන් ගන්නේ ජර්මනියේ මහාචාර්යවරයෙක් සඳහන් කිරීමක් කරලා තියෙන්නේ. ඒ මන්ති මාරුවේ වාර්තා වාරං ඇවිල්ලා තියෙන්නේ. ටිකක් බලන් ඉන්න වෙනවනේ. කොරෝනා ගැනමයි අද විදේශ වාර්තා ලංකාදීපෙන් ලෝවට.
ලෝ පුරා මුහුණු ආවරණ හිඟයක් එක ලංකාව විතරක් නෙමෙයි ලෝකේ පුරාම තියෙනවා. හැබැයි ඉතින් ඒ රටවල් වල මෙහෙ වගේ තියෙන එක වැඩි මුදලට කළු කඩගාන්න දෙනවද කියන්න නම් අපි දන්නේ නැහැ. ඊළඟට වෛරසය ඇරඹුණේ වූහාන් සත්ව වෙළඳ පොළෙන්. දැන් කතා කීපයක් තිබුණානේ මේ සත්ව වෙළඳ පොළෙන්ද වවුලන්ගෙන්ද ඒ වගේම මොකක්ද අර මොකද්ද ජීව විපන්න ආයුධයක් විදිහටද නව කොරෝනා වෛරසයේ පැතිරීම ආරම්භ වූයේ චීනයේ හුබේයි පළාතේ වුහාන් නගරයේ සත්ව වෙළඳ පොළෙන් බව ඊයේ තහවුරු වෙලා තියෙනවා ඔන්න. ඒ අතරේ රෝගී වීම වළක්වන්න ප්‍රතිජීවක ඔසුවක් මං ඉස්සෙල්ලා කතා කළේ ප්‍රශ්නාර්ථයක් ලෝම කලඹන කොරෝනා වෛරසය පිළිබඳවයි. මෙයාද විදේශ වාර්තා. ඒ ඔසුව සාර්ථක නම් මරුම තමයි. ක්‍රීඩා වාර්තාව සිම්බාබ්වේ දෙවැනි මැච් එකෙත් පළවෙනි ඉනිම ගැහුවානේ මාර ගැහිල්ලක්. හැබැයි ශ්‍රී ලංකාව සාර්ථක ආරම්භයක් ගත්තා මේ අද ක්‍රීඩා පිටුව. පළමු ඉනිමට සිම්බාබ්වේ කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 406යි. තරගය නතර කරන විට ඊයේ දෙවන දිනට ශ්‍රී ලංකාව කඩුලු 2-122යි. හැබැයි තාම 284ක් පිටුපස්සෙන්. විරාමයකින් පසුව කාටුන් පෙළේදී හමු වෙමු. කාටුන් පෙළටයි අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ අද දිවයින පත්තරේ ජයරත්න වික්‍රමසිංහගේ ෆේස්බුක් මෙන්න. රාජිතගේ බොරු රැවුල් කාරයෝ දෙන්න කියනවා සියලු සත්‍ය හෙළි කරනවා කියලා. සජිත්ගේ ඡන්ද අඩු කරන්න කරපු වැඩක් කියලා කිව්වොත් තමා වැඩේ. මොකද වැඩෙන් වෙච්ච දේ ප්‍රතිඵලයක් උන්නේ නැහැනේ මාධ්‍ය හමුවේ. ඒකත් එක්කයි දාලා තියෙන්නේ. හැබැයි ඉතින් දැන් නම් ඔවුන් දෙන්න අනාවරණය කරමින් එලිපිට සිදුවුණු සිදුවීම් සදාන් කරමින් යන ආකාරයයි පේන්න තියෙන්නේ. හොඳ ඒකත් එක්ක ඕකයි තත්තේ. අනුරාධගේ කවිය ඡන්දෙට කලින් රඟපෑ කිඹුලන් දෙදෙනා සීඅයිඩියට විත් පැමිණිල්ලක් දුන්නා. රාජිත උන්නැහැට මා හයියෙන් බැන්නා. හුනොත් ඔහුට හිනහි දැන් දත් පෙන්නා. හුනොත් හිනහෙනවා දත් පෙන්නලා. ඕකයි තත්තේ. ඒක තේරුම් නොගැනීම තමයි ගැටලු. ලංකාදීපේ දාසගේ කාටුන් එක මෙන්න. නිවුන්නුද කියලා ප්‍රශ්නාර්ථයක් දාලා තියෙනවා. හිටපු මහබැංකුව අධිපතිවරු දෙන්නෙක්ව දාලයි නිවුන්නුද කියලා ප්‍රශ්නයක් අද දාසගේ ප්‍රධාන කාටුන් එකෙන් ඇඳලා තියෙනවා. ඒකම තලන්ගේ අනේද කියන්නේ කවිය පැත්තට යන්න ඕනෙකම තියෙනවා. බැඳුම් කරේ පිළිබඳ කතන්දර යනවා. දැන් මේවට ක්‍රියාමාර්ග ගන්න ඕනේ. හොඳේ මෙන්න කවිය. බැලුවම දෙගොල්ලම මහා බැංකුව කාපූ පල්ලොරේ ලැලකේ යම ලෝකෙන් උඩ ආපූ දොස්මිස එකිනෙකා තරඟෙට ඇද බාපූ නඩුවක් නොමැත අද මේවනතුරු දාපූ. නඩුවක් නොමැත අද මේවනතුරු දාපූ. අන්න ඒක සැලකිල්ලට ගන්න හොඳේ. තිස්ස හේවා විස්සගේ හිනාවැස්ස මෙන්න. කවුද ඇමති කෙනෙක් පහුගිය දවසේ කතාවක් කළා. එයාටයි මේ කවිය දීලා තියෙන්නේ. ආණ්ඩුවේ කට විතරයි බලපල්ලා මීටර් කිලෝ 38 දැක හිතපල්ලා අධිවේගයේ හැදුවා නොය මේ කොල්ලා දැන් කියනවා ඇරකිල්ලත් වැල් බයිලා. කවුද කිරියල්ල මොකද්ද කිව්වනේ අධිවේගය ගැන වැල් බයිලා කියනවා කියලාද එතකොට මේකේ දාලා තියෙන්නේ. මේ ලංකාදීපේ පංකජ රවින්දගේ සරදා නව සන්ධානයකින් මහමැතිවරණයට සජිත් වෙනවලු. දේශපාලක කියන්නේ සරදන්ට තියෙන ප්‍රශ්නේ එක නෙවෙයි ආර්යාවත් ඉන්නවද? ආර්යාවත් ඉන්නවද කියන එක තමයි සරදම්ට තියෙන ප්‍රශ්නේ. එතකොට තිලකගේ තුන්මංසල කවිය මෙන්න. ඉන්න වගක් කීවත් එක පිළ කරැඳි අලි කොම්පැනි ඇත තාමත් දෙකට බෙදී. සමහරු බස් දොඩති ඇති ලෙස දෙපිළ වැදි මේවා බලා නායක තැන ගොළුව ඉඳී. යා දෙක නොරත් රත පැහැහිමක් කරන්න පුළුවන්කම තියෙද? දෙන්නව පැහැහිමකට ලක් කරන්න. ලංකාදීපේ දාසහපුලානගේ ස්වාරිස් මෙන්න. සජිත්ද කොහෙද ඇවිල්ලා ස්වාරිස්ට කියනවා ජනාධිපති එක්ක වැඩ කරන්න මං කැමති ස්වාරිස් කියලා. එතකොට රනිල් පැත්තකේ දැන් ගහනවා අහපන් මං කළුද කියලා. ජනපතිත් එක්ක වැඩ කරන්න සූදානම් කියලා කියද්දි රනිල් ආනවා අහපන් මං කළුද කියලා. එතකොට රනිල්ට දැන් මේ දවස්වල කණක් කෑලා ඉන්න පුළුවන් වේද? දිවයිනේ උදේ විමලිස්ත්‍රිගේ කාටුන් එක මෙන්න. මේ ඉන්නේ ඒ දෙන්න. එතකොට කිරීටේ ආරක්ෂා කරනවා හෙන්ඩුවත් තියාගෙන රනිල් කොරෝනා වලින් බේරෙන්න සජිත් මුඛවාඩම් දාගෙන යන්තම් රනිල් කියනවා කොරෝනාත් වෙලාවටම සෙට්ුනේ කණක් ඇහෙන්න කියලා. අපි දැන් කොරෝනා පැත්තට තවදුරටත් යමු. උදේ විමලිසිරිගේ පුරසාරන් දිවයින පත්තරෙන් දෙන්නගේ දෙබස පුරවැසියා කියනවා
සනීපාරක්ෂකතුවා නිකම් බෙදන්න බැරි වෙච්ච එකේ පාඩුව ඕන් දැන් මකාගත්ත හැකි සර්. ඇත්තටම? ඔව්. ඇයි දැන් මුඛවාඩම් බෙදුව හැකිනේ සර්? අන්න බෙදනවා නම් මුඛවාඩම්. ආ අර බෙදාගන්න බැරි වෙච්ච එකේ පාඩුව දැන් ගන්න පුළුවන්. එහෙමනම් දර්ශක අපුගේගේ දිනමිනේ කාටුන් එක මෙන්න. ඩෙංගු වලින් බැටකෑ ජනතාවයින් බේරෙන්න දුවල යද්දී මාරාන්තික වසංගතයක් බලාගෙන ඉන්නවා ගිලගන්න. කවුද? කොරෝනා. එතකොට මෞබිමේ සමංජලී රාජ්‍ය කාටුන් එක මෙන්න. ජීවන බරින් මිරිකී බැටකෑ ජනතාව ගොඩ එන්න උත්සාහ දරද්දී තවත් එක්කෙනෙක් ඇඟට කඩාගෙන වැටිලා. ඒ කවුද? කොරෝනා. මෞබිමේ MD වීරරත්නගේ කාටුන් එක මෙන්න. පුරවැසියා කියනවා දේශපාලකට නයි ආහාරයට ගත්තම කොරෝනා හැදෙනවලු. දේශපාලක කියනවා බය වෙන්න දෙයක් නැහැ, අපි කරන්නේ නයි අරින එකනේ. ඒ හින්දා ඒගොල්ලෝ බය නැහැලු, නයි අරින එකලු. හැබැයි පාර්ලිමේන්තුව පැත්තට මුඛවාඩම් 5000ක් නම් අරන් ගිහිල්ලා තියෙනවා. එතකොට අද පත්තරේ ප්‍රියන්ති පෙරරාගේ ඩොක් ටොක් මෙන්න. බය වෙන්න එපා, කොරෝනා වෛරසය කලින් වෛරසය තරම් දරුණු නැහැ. කලින් වෛරසය කිව්වේ ගියාණ්ඩුවේ හිටපු සමහර පොලිටික්කෝ ගැනද ලොක්කා? අම්මෝ, ඒ වෛරස් නම් ජනතාවට කිසිසේත් අමතක වෙන්නේ නැහැ. හොඳේ මේ විදුර අබේනායකගේ දවසේ පද හතර නඩ දෙක තුනම මැති සබ කරලියේ ඉන්නා හඬපට කෝලමේ රස විඳ විඳ උන්නා. ලෙඩදී කොරෝනා යකු සබේට පැන්නා, හඬලා කුමට ලෙඩ මැඩලමු වැඩ පෙන්නා. වැඩ පෙන්නලා ලෙඩ මැඩලමුලු. එතකොට ඒ වෛරසයෙන් බේරෙන්න මුඛවාඩම් දාද්දි තවත් වෛරසයකින් බේරෙන්න කෙනෙක් ඇඳගෙන ඉන්න ඇඳුම පෙන්වන්නද? බලමු ඒ වෛරසය මොකක්ද කියලා. හොඳේ මේ අද පත්තරේ අවන්ත ආටිකලගේ කාටුන් එක පේනව නේද? ආවරණය දාගෙන යන හැටි එක්කෙනෙක්. මුඛ ආවරණ විතරක් නෙමෙයි, හිස්සා මුළු සියොළඟම ආවරණය කළා. පුරවැසිය අහනවා, සෑර් කොරෝනා වෛරසය වෙන්න ඇති නේද කියලා. සවලෙන් අරන් ගිහිල්ලා දාන්නේ. එතකොට අද සම්පූර්ණයෙන්ම ඇඟම ආවරණය කරගත් එක්කෙනා කියනවා, නෑ නෑ බං, රංජන්ගේ හඬ පටි ටික. කොහොමද ඒ වෛරස් එක? එතකොට අවසාන කාටුන් එක ගන්න රාණිගේ කතාවකින්. අද පත්තරේ ජන රාණි දේශපාලක රාණිට කියනවා කොරෝනා පාලනයට ආණ්ඩුව සහාය දෙනවා. රාණි අහනවා, අනිත් කොරෝනාත් නවත්තන්න උදව් කරනවද? ඈ, ඒ මොන කොරෝනාද රාණි? හොරකම් කොරෝනා. මේ කොරෝනා නතර කරනවා වගේම ආණ්ඩුව මේ පෞගේ වකවානුව තුළම චෝදනාවට එල්ල වුණු හොරකම් කොරෝනා පිළිබඳවත් පියවර ගන්නවා.